അത് കഥാകാരമ ജേമൻ ബാസാവകേന വെന്ത കഥാകരെ കൊറിയന്ത് കോഹിതിനെ അറിയും മെ ജേമൻ ബാസാവ സിംഹലൻ കീല ദുന്നാട്ട് സിംഹലൻ ലിയാകന പരിവർത്തന കിരീമ തുലിൻ ഒബട്ട മേക മത കെട്ടേനവ സിദ്ധുവിം എക്ക സിദ്ധുവിമക് നെതുവ പിന്തൂറു ആകാരൻ സിദ്ധുവിമക് നെതുവ മേക മതക തിയാകന്ന അമാറു ඒක තමයි හරියටම කිව්වොත් ඔබට වැටෙන්නේ නැති මේ දක්වා ඔබට මේක වැටෙනවා ඇති පින්තූරු ආකාරයෙන් තමයි මේකේ සිද්ධියක් තුලින් සිද්ධීන් සමග තමයි මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇක්ෂන් එකත් එක්ක මූවමන්ට් එකත් එක්ක. ඇත්ත හරි අමාරු. මේක අකුසටිව්, මේක ඩාටිව්, මේක වොහින් ඒක නිසා නැත්නම් මේක වූ කොහෙද මේම ඒකට කියන ට්‍රොකන් ට්‍රොකන් ග්‍රාමැටික් කියලා. ට්‍රොකන් කියන්නේ මේ රහක් නෑ. සමහරවල් කියන පොළ මිලෝ රහක් මුළු භාෂාවම මෙහෙම තමයි. හැබැයි ඔබට මේක අවශ්‍යයි. අවශ්‍ය ඒගොල්ල විතරයි මේ පාඩමේ ඉන්නේ. ජර්මන් ඉගෙන ගන්න අවශ්‍ය කරන අය විතරයි. ජස්ට් ෆෝ ෆන් එකට සමහර විට චූටි කොටසක් ඇති. වෘත්ති පුහුණුවකට විතරක් නෙමෙයි අධ්‍යාපන විතරක් නෙමෙයි රැකියාවකට යන්න මැරි කරන නැත්නම් ෆැමිලි වීසා වලට මේ අයට තමයි මේක වැදගත්. එහෙනම් ඔබ මේක නිශ්චිතවම අල්ල ගන්න ඕනේ ඇල්ෆබෙට් එකේ ඉඳලා අයන් ස්වයිදරය ඉඳලා ඒක වචන බහුවචන ස්ත්‍රීලිංග පුරුෂලිංග අතීතය වර්තමාන අනාගතය මේ හැම එකක්ම ඉගෙන ගන්න ඕනේ A to Z. ඔබ ක්‍රියාපදයක් කතා කරපුවාම ඒක නේ ඒක උච්චාරය කරනවා කරා වගේම ඔබ දැනගන්න ඕනේ ඒකේ past tense එක. ඒක ෆියුචර් එකේදී මොනවද කියන්නේ කියලා. මම වැඩි ගැඹුරට ඒක ගැන කතා කරන්න යන්නේ ඒ වැරදි ගියුටින් සුරිට් එකේ ප්‍රකාශ කරලා තිනවා. සමහර ළමයි බේසික් එක හරියට දන්නේ නැහැ කියලා. ඒක හරි අපරාධයක්. ඉස්ට් නැත්නම් සිංගුල ප්ලුරල් වලදී සිං දාලා කතා කරන්නේ නැහැ. ඉෂ් ගෙගෙස් කියලා කියනවා. මාස 10කට පස්සේ Ich habe gegessen. Der hat der Lakuna kam wo in der Nika Parade. Mega Honda aber da nicht den Noni. Man, Singale Mama Kaya Tamai. Namut Englisch in I am eating. Ich esse. Er isst. Kineka am Pachikaran. Ist da noch ein Sinn da noch? Karan der Mann. Very sorry for you. Ekenisa. Siduimak Pinturu Akarin. කරලා ඒ ක්‍රියාව මතක තියාගන්න පුළුවන් අර වාක්‍යෙට වැඩි අන්නේ ඒ එකක් දෙකක්ම ඕනේ දැන් පෙන්වන්න යන අපිට පේනවද මෙතන මොකද්ද තියෙන්නේ රිගාල් එක අපිට පේනවද රිගාල් එකක් කියලා හරියට පේන්නේ නැද්ද අපි මේක අයින් කරමු ආ දැන් පේනවද හරි රිගාල් එක ආ මේක නම් මම කතා කරලා තියෙනවා ඒ ප්‍රාන්ත වලට තියෙනවා 1 2 3 4 5 පෝස්ට් කෝඩ් එක දිගාවෙලා Das Buch steht. Kenne ich Evila Handapula? Wo ist das Buch? Wo? Dativ. Das Buch steht im Regal. Im. Wo? Im Regal. Wo ist das andere Buch? Das Buch liegt im Regal. Was ist das? Ein Kerzenständer. Ich stelle diesen Kerzenständer auf den Tisch. Auf den Tisch. Akkusativ. Ich stelle auf den Tisch. Den Hanu und Kauruhari. Wo ist der Kerzenständer? Der Kerzenständer steht auf dem Tisch. M. Wo, wohin? Ich gehe raus.
Ich stelle das Buch auf den Regal. Auf den Regal. Wo ist das Buch? Im Regal. Das Buch steht im Regal. Bitte. Lampe. Artikel die Lampe. Ich stelle die Lampe auf den Tisch. Wohin stellst du auf den Tisch? Wo ist die Lampe? Der Amahana, wo ist die Lampe? Der Girlfriend. Wo ist die Lampe? Die Lampe steht auf dem Tisch. Alles klar? Glas ist der Mokadre. Ein Glas. Das Glas. Ich stelle das Glas auf den Tisch. Ja, Kauru hat hier heute noch mehr Glas. Eke. Wo ist das Glas? Wo? Das Glas steht auf dem Tisch. Peri. Mara kata gyalle. Akkusativ dati. Bolu, wohinlu, ekatiyanwalu, ekatiyanne yanawalu, eka wenas wenawalu. Bai karan deyak naha oka thamai jeevan. Okay? Meka thamai siduvima kiyala kiyuwe. Movement ekak. ඒ සිදුවීම ඒ ක්‍රියාකාරීත්වය තුලින් ඔබට බලා ගන්න පුළුවන් ආහා අර තිබ්බේ කැට්ස් ඉන්ස්ටන්ඩ් එක බූක් එක ග්ලාස් එක ඒක ඔබ කියලා බලන්න ඔබ ඒ ගෙදර තියෙන දේවල් තිය බලන්න කතා කරන්න ich stelle auf dem Tisch ich lege කියලා වාක්‍ය හදන්න එක ග්ලාස් එක පොත පෑන පැන්සල ඕම එක. ඔබට දන්නේ නැති ඒව කමෙන්ට් එකේ අහන්න. මේක කොහොමද කරන්නේ කියලා. හරි. එහෙම තමයි ඔබේ vocational training එකට අවශ්‍ය. නැත්නම් high studies වලට වැඩිපුර අධ්‍යාපනයේ නැත්නම් වෘත්තිය පුහුණුවකට නැත්නම් job seekers ලට මේක අවශ්‍යයි. මේක පුහුණු වෙන්න ඕනේ. කතා කර කර පුහුණු වෙන්න ඕනේ. හරි අමාරුයි මට බෑ කිය කී ඉඳලා හරියන්නේ නැහැ. වැඩේට බැහැල ඉවර වෙලා තියෙන්න ඕනේ දැන්. දැන් දැනටමත් පරක්කුයි. එහෙනම් අදම පටන් ගන්න. බැහැ. කැලි අමතක කරන්න එපා. Ich bin du bist. ඒව අමතක කරන්න එපා. ඒවත් දාන්න ඕනේ. Ich habe. Ich war dort. මම ගිහින් හිටියා. I was there. Ich war dort. Wir haben gegessen. Wir wollen nach Berlin fahren. Wir wollen. Wir müssen. Wir müssen nach Berlin fahren. Ich bin müde. Ich möchte schlafen. Ich muss schlafen. Ey, hätte ein paar andere hat er negativ gesagt. Ich muss gezwungen. Gezwungen gerne mal. ෆෝස් කරන නිදා ගන්න කියලා. අයි පැය 4යි මට තියෙන්න තව. මම 4 නැගිටින්න ඕනේ. ඇස් ක්ලා. අද පාඩමේ මේක නෙමෙයි කතා කරන්නේ මේක එක්ස්ට්‍රා ඕගොල්ලොන්ට කියලා දෙන්නේ. අද කතා කරන්නේ නැන්නේ das verb o. o එකෙන් පටන් ගන්න verb ටිකක් කියලා දෙන්නේ නැහැ. ඒ verb වල සිද්ධීන් සමග කොයි වෙලාවෙද කොයි අවස්ථාවේද මේ වැබන් එක පාවිච්චි කරන්නේ අන්න ඒක න තමයි අද කතා කරන්නේ හරි එහෙනම් කැමති නම් ලයික් එකක් වෙනද වගේම මට අවශ්‍ය කරන්නේ කමෙන්ට් එකක් ඔබ කැමති නම් ඔබට අවශ්‍ය නැත්නම් තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න මේක ලොකු පිනක් වෙයි ඕකේ එහෙනම් මම ඉතින් අතර වෙනවා අලස් ගුට අපි දැන් පාඩමට යමු එහෙනම් අපි අද පාඩමට යමු ජර්මන් නීල් ජර්මන් ෆෝ බිගිනර්ස් ජර්මන් භාෂාව හොඩිය සිට වෙනද වගේම අපි අද කතා කරන්න යනවා ක්‍රියාපදයක් අරගෙන අපි ඒ වලින් වාක්‍යයන් සාදමු මොකද්ද ගන්න ක්‍රියාපදය ඕ අකුරෙන් වීඩියෝ 249 දාලා තිනවා මේ පාට් 86 එහෙනම් අපි පටන් ගමු මොනවාද
obduzieren. Obduzieren kennen Autopsie. Objektivieren kennen Objectify. Observieren kennen Observen. Marina Parikshne. Obduzieren. Öffnen, Würtekarnava, Ölen, Tell, ne, Tell Ganava, Netan Tell Wakarno, Evagi, Offenbaren, Helikarno, Yamak Helikarno, Anavarnekarno, Offenlegen, Anavarnekaran, Offenlassen, Würtava, Tabanova, Offenliegen, Würtekarala, Tieno, Offenstehen, Würtekrima, Ofeigen, Kamulpar, Offen, Pujava. Netang Kapagirima, Optimieren, Prasastakarne, Egenapitika Katagaram, Orden, Pilivelta Tabano, Organisieren, Sangvidane Karno, Orientieren, Orten, Operation, Netang Operation. Bibelwood, Öffnen, jemand hat geklingelt, geklingelt. Monadakaratine, someone rang the bell. Kauru hari sinuwa nada kala. Karuna kara hei sitinne kauda bala dora arinna. Schauen Sie bitte nach, wer da ist und öffnen Sie bitte die Tür. Sie form meken kata karanne. Karuna kara dora era balanna kauda inne kiyala. Bitte öffnen Sie die Tür und sehen Sie, wer da ist. Kauda kiyala balanna. Ehenam öffnen kiyana eka Hedinne, mit Siddin Tulling, mit Padme, mit Mona Villa, mit öffnen Nika Bavitakaran. Schauen Sie bitte nach, wer da ist und öffnen Sie bitte die Tür. Jemand hat geklingelt. Ekanisa, Tür öffnen. Bitte öffnen Sie die Tür und sehen Sie, wer da ist. Emanat Pudua. Hallo Markus, schön, dass du vorbeischaust. Treten Sie ein, die Tür steht Ihnen immer offen. Hari, wir wollen translate kati na obe ka balanna oba balanna nathara karanna liya ganna mewa study karanna obata kawada hari mewa prayojanawat wiyedi. Offen legen, natang offenbaren heli karanna api eka balamu mona wage avasthawakada meka bhavita karanne kiyala oyata eka hæunada e mahan singalut ehemai ne. Hast du das gehört? Hast du das gehört? Lisa Yamak Sangwai. Lisa verbirgt etwas. Verbergen nicht. Lisa verbirgt. Birgt. Ich verberge. Du verbirgst. Wir verbergen. Annehmen. Okay? Mama Lisa takata karan nam. Ich werde mit Lisa sprechen. Hello Lisa, mata oya ekka katha karannone. Kohomada kiyanne? Hallo Lisa, ich muss mit dir reden. Ich muss mit dir reden. Obata sangavimata yamak thibeda? Obata sangavimata yamak thibeda? Kohomada? Hast du etwas zu verbergen? Mona hari rahasak. Oyata sangawanna deyak thiyenada? Kiyanna. Hitte die Anginnepa, Hirakaragan in Nepa, Kian Karnagar Rahas Avashene, Obert Siala Helikaleki, Kommt again. Bitte keine Geheimnisse, du kannst alles offen legen. Ari, Terad, hast du das gehört? Lisa verbirgt etwas, ich werde mit Lisa sprechen. Hallo Lisa, ich muss mit dir reden. Hast du etwas zu verbergen? Bitte keine Geheimnisse. Du kannst alles offenlegen. Alles klar? Offenlegen und offenbaren. Okay. Enang apitaweka balmu. Ofeigen. Magi darua mukagda frashni. Mein Kind, was ist los? My child, what's the matter? Mage kanridenava. Netan kanna. Ekavachana netan bahuvachana. Mage kanridenava. Ich habe Ohrenschmerzen. Komoduni. How comes? Wie kommt es? Jürgen mata kammul parak.
දුන්නා. Jürgen gab mir eine Ohrfeige. Ohrfeigen. Ohrfeige එකක් දුන්නා. ඒක නිසා Ohrenschmerzen. දැන් මේ Ohrenschmerzen කිව්වම ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න ඕන තව මොනවාද Schmerzen තියෙන්නේ. Bauchschmerzen. Zahnschmerzen. Kopfschmerzen. Knieschmerzen. Backenschmerzen. Ja? Nasenschmerzen, Augenschmerzen, Beinschmerzen. මෙන්න මේවා ඔබ වර්ධනය කරගන්න. මේ extension කරගන්න ඕනේ. මේක මෙහෙමම තියලා හරියන්නේ නැහැ. Ich habe Ohrenschmerzen, ich habe Bauchschmerzen, ich habe Handschmerzen, Knieschmerzen, Beinschmerzen. කියලා මේක උච්චාරණය කරන්න නිතර නිතර නිතර. හරි? Okay. එහෙනම් මම ගිහින් පැමිණිල්ලක් කරන්නම්. ඒ කොහොමද කියන්නේ? Ich werde eine Anzeige erstatten. Erstatten. Complaint nika. Mama pemillak dannam. E kommt gerne. Ich werde eine Beschwerde einreichen. Claim karno. Beschwerde. Einreichen. Baradino. Liela. Satan karla. Netam prakasha baradino. Mama policy deno. E kommt gerne. Ich gehe zur Polizei. Ahana, wo bist du? Ich bin bei der Polizei. Ich gehe zur Polizei. Wo bist du? Dativ, wo? Ich bin bei der Polizei. Api Polizei te yamu. Emeka yukti sahagata ne. Ema karanne bae. Varadak karat atakti yanne bae. Ena, lasst uns zur Polizei gehen. Pedilide, alles klar. Wir gucken mal weiter. Opfern. Opfern gerne samanen Puja avakata yamak idiripat karana eka. Satek wenna puluwan, Puja vattiyak wenna puluwan, salli wenna puluwan e wage. Opfern. Mage putha yee navaka wadiyata goduruna. Eya opfern kenek una. Eka kiyanne mein Sohn wurde gestern mobbing opfer. Oba ahala thiyenada me wacane. Kenekuta senasime nidahasa inna denne ne. පාගනවා කොන් කරනවා විරුද්ධ වෙනවා තල්ලු කරනවා කොනිත් වෙනවා මෙන්න මේ වගේ දේවල් නැත්තම් හින්ට් පාස් කරනවා මොබින් ඔප්වා අපි අද ලීසාව පූජා කරමුද ඒ කියන එක විහිළුවට කියනවා සොලන් විය හොයිට ඩි ලීසා ඔප්වන් ඒ කියන්නේ අපිට මේක කැප කරන්න කෙනෙක් ඕනේ ඒ කියන්නේ මේ දේ අපි කරන්නේ අපි කරලා ඉවරයි දැන් වෙනින් කෙනෙක්ව දාන ඒක නිසා අපි ලීසාව ඔප්වන් කරනවා කාර්ය සඳහා අපට පූජාවක් නැත්නම් කැපකිරීමක් අවශ්‍ය වේ. ඒක කියනවා wir benötigen einen Opfer für die Aufgabe. මේ අවුෆ්ගාබේකට අපිට ඔෆ්ෆර් කෙනෙක් ඕනේ. ඒක තමයි ලීසා. සමහරට මාකෝස්. මෙන්න මේ වගේ සමාජයේ කතා බහුලව කරනවා. ඔබ මේක හොඳට ගැලපෙනවා මේ දවස්වල ලංකාවට IMF C මේ කමිටි එකක් මේ ඉන්නේ ඔක්කොම ආයෝජකයෝ කෝටිපති ව්‍යාපාරයෝ ඒගොල්ලෝ මේ බැංකුවක් තියෙනවා IMF කියලා ඒ බැංකුවෙන් තමයි අපේ රටටත් ණය වාරක හම්බුනේ ඒගොල්ලෝගේ කන්ඩිෂන් තියෙනවා අපි සල්ලි දෙන්න ණයට හැබැයි මෙන්න අපේ කන්ඩිෂන් අන්න ඒ ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු මොකද මෙතන වචනයක් තියෙනවා හුඟක් අය ඒක දන්නේ නැහැ ඒක අපි පැහැදිලි කරගමු මේ තියෙන්නේ ඒගොල්ලෝගේ හෙඩ් ක්වාටර්ස් එක මේක තියෙන්නේ වොෂින්ටන් USA United States වල DC කියන්නේ District of Columbia මොකද මේ District of Columbia වල තමයි ඒගොල්ලෝගේ මේ head office එක තියෙන්නේ. එතකොට මේ head office එක තියෙන තැන ඒගොල්ලෝ මෙන්න මේ වගේ සමුළුව පවත්වනවා. ඒගොල්ලෝ ලංකාව ගැන විතරක් නෙමෙයි නයිජීරියාව ගැන එක එක බංකොලොත් රටවල් වලට ආයෝජකයෝ සල්ලි දාලා එහෙම ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේකේ සමහර විට යුරෝපේ කට්ටියත් ඇති. හරි? Okay. Anyhow, එහෙනම් International Monetary and Fund කියන ඒ head office එක මේක back side එක IMF හරි මෙන්න මේ වචනේ භාවිතා කරන බොහෝ අය හුඟක් අය දන්නේ නැහැ කියලා කියනවා. අපි ඒක බලමු. ප්‍රසස්තකරණය කියන්නේ optimieren English වලින් optimizing නැත්නම් optimize
ඒ කතාවේ සන්දර්භයක් බලමු මොන වගේ අවස්ථාවකද එය භාවිතා කරන්නේ. මෙහෙම යන්න බෑ. It cannot go on like this. මෙන්න මේ වගේ අවස්ථාවක් උදා වෙනවා. So geht es nicht weiter. ආයතන බංකොලොත් වෙනවා නැත්නම් රාජ්‍ය අපේ රට ශ්‍රී ලංකාව 2023 වෙනකොට බංගලොත් රාජ්‍යය. මයිනස් වලින් දුවන්නේ. ණය වාරික වලින් දුවන්නේ. ඒකට උදාහරණයක් වශයෙන් නැත්නම් විකල්ප මාර්ගයක් වශයෙන් මේ ප්‍රසස්තකරණය කරන්න කියලා IMF එකෙන් කියනවා. එතකොට ඒකේ තව ටිකක් ඉදිරියට බැලුවොත් we are waden in sechs Monaten pleite gehen. අපි කඩාගෙන වැටෙනවා. pleite gehen. අපි ළඟ සල්ලි නැහැ. අපේ ප්‍රාග්ධන ඉවරයි. අපි දැන් මයිනස් එකේ ඉන්නේ ප්ලස් එකේ නෙමෙයි. මාස 6න් we were in 6 monaten flight again. ඔක්කොම වහන්න වෙනවා. ඒක නිසා තමයි IMF එකට ගියේ. ණයට ගන්න. එහෙම තමයි සාමාන්‍යයෙන් බැංකුවට ගිහලා අපි ණයක් ගන්නවා. ඒ වගේ. මේක දිගටම ගියොත් අපිට 15,000ක් විතර අයින් කරන්න වෙනවා. කොහොමද කියන්නේ? Wenn es so weitergeht, wir müssen 15,000 Leute entlassen. So geht es nicht weiter. Wir werden in 6 Monaten pleite gehen. Wenn es so weitergeht, wir müssen 15,000 Leute entlassen. මේක තමයි දැනට තියෙන වාතාවරණය. අපි වගේ රටවල් තව තිනවා. ඒ රටවල්වලත් මේ වගේ වාතාවරණයක් තිබුණා. ඒක නිසා තමයි මේ IMF සම්බන්ධව දැනගන්නේ. එබැවින් අපි view ප්‍රසස්තකරණය කළ යුතුයි. මොනවද කරන්න ඕනේ? So we have to optimize the structure. Structure එක view අපි වෙනස් කරන්න ඕනේ. Deshalb müssen wir die Struktur optimieren. Struktur optimieren. ආයතනයක් ගන්නවා. එතන එක සේවකයෙක් වෙනුවට 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් අස් කරනවා. උදාහරණයක් වශයෙන්. ඔෆිස් 800ක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ 450යි. 450ක් ඔෆ් කරලා දානවා. ලයිට් ඔක්කොම ඔෆ් කරනවා. වතුර නාස්තිය මාසෙකට 480,000. ඒ වතුර එක බස්සනයි ප්‍රයිස් එක බස්සනවා. ඒ කියන්නේ එතන ඒ වීදම බස්සනවා. ඒක කරන්ට් එක වෙන්න පුළුවන්. ඒක වෙනින් වීදම් නෑ. හැම ආයතනයකම ප්‍රසස්තකරණය කරන්න ඕනේ. ඔප්ටිමයිසින් කරන්න ඕනේ. අවශ්‍ය නැති සියලු දේම නතර කරලා දානවා. ඒකට තමයි මේ ඔප්ටිමියරන් කියලා කියන්නේ. මේ ප්‍රසස්තකරණය කියලා කියන්නේ. හැම ආයතනයක්ම පීර පීර බලනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මේක පාඩු ලබන ආයතනයක් නෙමෙයි මේක වහන්න. ලාභ ලබන ආයතනයක් නෙමෙයි මේක විකුණන්න. යෝජනා කරනවා. කරන්න අවශ්‍ය නැහැ යෝජනාවක් කරනවා. ඉතින් අපේ අය මේ ලනුව කාලා දැන් ලාභ ලබන ආයතන විකුණනවා. ඒක කියලා විකුණනකොට මිනිස්සු අහනවා ලාභ ලබන ආයතන මොකටද විකුණන්නේ? අවශ්‍ය නැහැනේ. ඒගොල්ලෝ කියනවා ලාභ ලබන ආයතන විකුණන්න ලේසි, පාඩු ලබන ආයතන කවුරුත් ගන්නෑ. ඒක තමයි ඒගොල්ලොන්ගේ උත්තරේ. ඒක නිසා මේගොල්ලොන්ගේ වැඩේම විකුණන ඔප්ටිමීරන් කියලා අවශ්‍ය නැති දේවල් කියලා හිතාගෙන හැම එකක්ම විකුණලා දානවා. ඊට පස්සේ සමහර විට රටෙන් අර භාගේ තුන් කාල කොටස් අනිත් රටවල් වලට විකුණන්න පුළුවන්. පැහැදිලිද? මේකට තමයි ප්‍රසස්තකරණය කියලා කියන්නේ. ඔප්ටිමීරන්. ඕකේ? හරි. මොකද කරන්න ඕනේ ස්ට්‍රක්චර් එක ඔප්ටිමීරන් කරන එක. මම හිතන්නේ ඇති ඔබට දැන් මේක තේරෙන්නේ නැති කියලා. ඕඩනන් පිළිවෙලට තබන්න. මේ දේවල් පිළිවෙලට තැබිය හැකියි. කොහොමද කියන්නේ? Comes to beat a second ordnan. ඕඩනන් පිළිවෙලකට තබන්න. ඒ කියන්නේ ඔබට අවශ්‍ය වෙලාවක අවශ්‍ය බඩුවක් ඇස් දෙක පියාගෙන ගිහිල්ලා ගන්න පුළුවන් තරමට ඕඩනන් පිළිවෙල කරන්න. ඒක ඔබේ බිල්පත් වෙන්න පුළුවන්. ඈ ගෙවප බිල්පත් නැත්නම් ඔබේ ප්‍රාග්ධනෙ නැත්නම් ඒවල තියෙන කරන්ට් සිටුේෂන් එක ඒ සම්බන්ධව ඔබ දැනුවත් වෙන්නේ ඔබ ඒව පිළිවෙලට තබා ගත්තොත් තමයි. අවශ්‍ය වෙලාවට හෙව්වම ඔබේ කාලය නාස්ති වෙනවා. ඒ කාලය ඉතුරු කර ගැනීමේ පදනම තමයි ඕඩනන් කරන එක. පොත් උදාහරණ පිළිවෙලකට සකස් කළ යුතු නෙවෙයිද? හැම තැනම සීසීකඩ පිළිවෙලක් නැහැ. මුසින් ද බියුෂන් ඉස් ඕඩනන් කියලා අහනවා. මේවා ඕඩනන් කරන්න ඕනේ නැද්ද? මේක වැදගත්. ඇයි හොයන්න ගියාම කාලේ නාස්ති කරන එක නිසා දැම්මම පිළිවෙලකට තියෙනවා.
ඒක වර්ෂානුව වෙන්න පුළුවන් ඇල්ෆබෙටිකල්ලි නේද A B C D E F නැත්නම් 1 2 3 4 නැත්නම් ලොකු පොත් පොඩි පොත් ඈ නවකතා වෙන්න පුළුවන් කෙනෙක්ගේ බයෝඩා ඩේටා වෙන්න පුළුවන් පොලිටිකල් රීසන් නේද මේ වගේ දේවල් ලීබ ගැන ඒ වගේ එතකොට ඒවා ලස්සනට ඕඩර් කරනවා අන්න ඒක කරනවා සාමාන්‍ය ලයිබ්‍රරි වල ලයිබ්‍රරි වල ඉගෙන ගන්නකොට උගන්වනවා ඒක කොහොමද ආඩ්නන් කරන්නේ කියලා හැම එකක්ම පිළිවෙලකට තිබිය යුතුයි කොහොමද අපේ ජීවිතයත් එහෙම අපේ ජීවිත රටාවත් ආඩ්නොම සයින් හැම දෙයක්ම පිළිවෙලකට තියෙන්න ඕනේ එතකොට ලේසි වෙනවා මේක අපි ඉගෙනගෙන අපේ දරුවන්ටත් මේක ඉගෙන ගන්න ඕනේ උගන්වන්න ඕනේ මේක හරි අවශ්‍යයි ඇයි අපි යනවා ළමයි අනාථ වෙන්න ඉඩ තියෙනවා ආඩ්නොම් තිබුණ නැත්තම් විනය සියලුම ඉන්වොයිස් ෆෝල්ඩර් එකට අයත් විය යුතුයි. ඒක ලයිට් බිල් වෙන්න පුළුවන්, වතුර බිල් වෙන්න පුළුවන්, ටැක්ස් කොල වෙන්න පුළුවන්. ඒවා ලස්සනට පිළිවෙලට තියෙන. අවශ්‍ය වෙලාවට ටක් ගාලා ගන්න පුළුවන්. අල රේෂනගන් මුසන් ඉන්දියන් ආඩ්නා ගෙහරන්. එකක් දවසක් මේ මෙතන දානවා, මේ මාසයක අතන දානවා, අනිත් මාසයක ලාච්චුයි දානවා, අනිත් මාසයක කොට්ටයට දානවා. එහෙම නෙමෙයි. එක ෆෝල්ඩර් එකකට ඔක්කොම ගේනවා. එතකොට එයා ගිනි ගන්නකොට ෆෝල්ඩර් එක විතර අතර ගන්න ඕනේ. ඒක හැම එකක්ම තියෙනවා. හරි? සමහර විට ඒක ඔප්පුත් තියෙනවා ඇති. නමුත් සනාථ කරන්න මම බිල් ගෙව්වා කියන එක. ඕකේ? දැන් ඉදිරියට මේ ඕඩ්නා NN අඩුවෙයි. ඔක්කොම ඩිජිටල් කරන්න යනවා. එතකොට ඔප්පු ඒ හැම දෙයක්ම ඩිජිටල් වෙනවා. ඒවා ඔක්කොම ඔන්ලයින් එකේ බලන්න පුළුවන් තරමට අවුරුදු මා හිතන 15ක් විතර 20ක් විතර යනකොට ඒවා එයි. අපේ අනාගත මේ තරුණ පරම්පරාව ඒව භුක්ති විඳි. හරි ඇද්ද? තව එක කෝණෙද? ඕකේ. ඕගනයිසියරන් ඕගනයිසියරන් සංවිධානය කරනවා. වි ආ ප්ලෑනින් ඉන් නෙක්ස්ට් යර් නාක් USA සුෆ්ලීගන්. නෙක්ස්ට් යර් කියන සමහරට මාස 8කට ඉස්සෙල්ලා ප්ලෑන් කරනවා, ඕගනයිස් කරනවා. හේතුව ది ෆ්ලූගොන් දස් හෝටල් මුසන් Rest societies gebucht werden. Time in advance. Book කරන්න ඕනේ. නැත්නම් ඒ යන දවසට සමහර වෙට full. මේක හම්බෙන්නේ නැහැ. එහෙනම් rest societies. කොහටද? නේසසියා යන්නේ. නේසසියා කියන්නේ සමහර වෙට මාස 8කට 9කට සමහර මාස 11කට ඉස්සෙල්ලා. අයි ඒ සීසන් එකට full house වෙනවා. එතකොට ඒ වැඩේ වෙන්නේ නැහැ. සමහර මේගොල්ලෝගේ dream එකක් ඒක සංවිධානය කරනවා පෞලිය අය සමග කතා කරලා අපි මේක අනිවාර්යයෙන්ම කරමු. ඒකට සල්ලි වෙන් කරනවා. ඕකේ? Im Leben muss alles organisiert werden. Life එක හැමතිස්සම සංවිධානාත්මක වෙන්න ඕනේ. සංවිධානය කරගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ අගය, වටිනාකම, ඒකේ පැවැත්ම, ඉදිරි ගමන ලස්සනට යන්නේ. හැම දෙයක්ම සංවිධානය කරා. ගෙදර විතරක් නෙමෙයි කිචන් එකේ විතරක් නෙමෙයි වොෂ්රූම් ඈ නිදාගන්න කාමර ළමයි මේ හැම දෙයක්ම සංවිධානය කරගන්න ඕන નિયમિત කලට වේලාවට හරි එහම මෙතන නතර වෙනවා ඔබ කැමති නම් ලයික් එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න ඔබ කැමති නම් ඔබ හිතනවා නම් ඔබට මේක අවශ්‍ය නැහැ කියලා අවශ්‍ය කරන අය සමග ෂෙයා කරගන්න එහෙනම් නැවත හමු වෙනතුරු Alles Gute, auf Wiedersehen.